අපේ අභියෝගාත්මක දේශපාලන පසුබිමක් තුල තමයි මේ මැතිවරණය මෙහෙවන්නේ. එක පැත්තකින් අපි 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණය කළා. COVID-19 වගේ දැවැන්ත අසීරු ලෝකේ බොහෝ රටවල් ආර්ථික අවපාතයකට ඇද දාපු වසංගතයකට මුහුණ දීලා සාර්ථකව මුහුණ දීලා ලෝකේ බොහෝ රටවල් එක්ක සංසන්දනාත්මකව එක්කම යහපාල ආණ්ඩුව කාලේ විදුලි බල පද්ධතියට විදුලිය එකතු කරේ නැහැ. ආර්ථික වර්ධන වේගය අඩු කර ආයෝජිකව ගෙනාවේ නැහැ. ඒ සියලුම ISP ණයගත්ත ඒ සියල්ලම ගෙවන්නුනේ ඒ සියල්ලම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කරපිට වැටුණා. ජනතාව ඒකට විරුද්ධව ගියා. අපි දන්නවා කොළඹ වගේ ප්‍රදේශවල පැය 16,000ක් විදුලිය කැපෙනකොට මහල් නිවාසවල ජීවත් වෙන අයට ඉන්න අමාරුයි, කාර්යාලවල ඉන්න අයට වැඩ කරන්න අමාරුයි. අවංකව අරගලයක් රටේ ඇති වුණා. හැබැයි අවංක අරගලයේ දේශපාලනීකරණය කරපු දේශපාලන පක්ෂත් ඉන්නවා. අවසානයේක අරගලයේ අවංකභාවයේ පැත්තකට ගිහිල්ලා ප්‍රචණ්ඩත්වයට පරිවර්තනය වුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට වර්තමානයේ අලුත් ආණ්ඩුවක රටේ බිහි වෙලා තියෙනවා. රටේ බිහි වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි හැමදාම ප්‍රතිපත්තියේ කිටුපු කණ්ඩායමක්. අපි මැතිවරණ වේදිකාවේ වාසි ලබා ගන්න බොරු කිව්වේ නැහැ. අපි බදු අඩු කරන්න පුළුවන් වැඩපිළිවෙල අපි කිව්වා. අපි ආපු ගමන් බද්ද අඩු කරනවා කිව්වේ නැහැ. ජීවන වියදම පහළ හෙලාන නිෂ්පාදන ආර්ථිකය වැඩි කරලා ආදායම වැඩි කරන්න අලුත් ආර්ථිකයකට රට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි දුන්නා. අපි පැය 24 න් බලයට ආපු ගමන් බද්ද අඩු කරනවා. පෙට්‍රල් මිල අඩු කරනවා. අර සාම්ප්‍රදායික දේශපාලන පුරුන්දු වලට අපි අපේ දේශපාලන වේදිකාව සීමා කෙරුවේ නැහැ. අපේ වර්තමාන ආණ්ඩුව එදා සාම්ප්‍රදායික දේශපාලන පුරුන්දු පිට පුරුන්දු දීලා අද අපි දකින්න මේවා ඉෂ්ට කරගන්න විදියක් නැතුව කොහොමද ඒවා කරන්න කියන එක පිළිබඳව තවමත් කල්පනා කරනවා. පාස්කෘත ප්‍රහාරය සම්බන්ධයෙන් අද නැවත වතාවත් දේශපාලන වේදිකාවේ කරලියට ඇවිල්ලා අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ජාතික ප්‍රශ්න සියල්ලම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ වේවා ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් හෝ වේවා මේ ජාතික ප්‍රශ්න සියල්ලම කරලියට එන්නේ මැතිවරණය ලං වෙනකොට විතරයි. නැත්නම් මැතිවරණ වේදිකාවේ මාර්තුකාව බඩපත් වෙනවා. පාස්කෘත ප්‍රහාරයේ මහා මොලකාරයා හෝ යම්කිසි පාර්ශවයක් විසින් මෙහෙව්වද නැද්ද කොහොමද උනේ කියන කාරණය පරීක්ෂණ කටයුතු වලින් ක්‍රියාත්මක කළ යුතු කාරණයක්. ඒක දේශපාලන වේදිකාවේ විය යුතු කාරණයක් නෙවෙයි. වර්තමාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නකොට මේක දේශපාලනික වශයෙන් කිව්වා වාර්තාවයි එළියට දාන්න නැත්තේ වාර්තාව එළියට දාන්න නැතුව හංගන්න යම් කිසි කෙනෙක් ආරක්ෂා කරන්නද කියලා. දැන් අද එතුමා ජනාධිපතිවරයා අද ඒ වාර්තාව එළියට දාන්න කියලා එක් පාර්ශවයක් කියනකොට එතුමා කියනවා නෑ ඇයි මේක එළියට දාන්න කියන්නේ තවත් කෙනෙක්ව හංගන්න හදනවද මේක එළියට දෙමීම තුලින් කියලා. ඉතින් අපි එතුමාට මතක් කරලා දෙන්න එතුමා දැන් රටේ ජනාධිපතිවරයා. මීට මාස 2-3කට 4-5කට 6කට කලින් කරපු මැතිවරණ වේදිකාවේ දේශපාලන කතාව තවදුරටත් කරන්න බෑ. දැන් ක්‍රියාවෙන් වැඩ කරන්න පුළුවන් බලය ඔබතුමාට මේ රටේ ජනතාව දීලා තියෙනවා. වාර්තාව හංගන දෙයක් නෑ. උදේ ගම්මප්පිලා ඇමතුමා ඉල්ලන්නේ මේ වාර්තාව එළියට දාන්න. මේ කාරණා පිළිබඳව ජනතාවේ අවධානය යොමු කරන්න. ඒක වැරද්දක් නෑ. උදේ ගම්මප්පිලා මන්නේතුමා අපේ වේදිකාවේ නොහිටියත් අපේ පක්ෂේ නොහිටියත් එතුමා කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඒක එළියට දාන්න ඕනේ. ඒ වාර්තාව පිළිබඳව වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න. ඒ වාර්තාව බොරුවක් නම් වාර්තාව හදපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි තමන්ගේ දේශපාලන වේදිකාවේ හිටපු අය ආරක්ෂා කරන්න. මේ සමස්ත ජනාධිපති සමස්ත වාර්තාවක්ම විසිකරන්න ලෑස්ති වෙන්න එපා. සමහර විට වර්තමාන ජනාධිපතිතුමාට ආණ්ඩුවට තමන්ගේ දේශපාලන වේදිකාවේ ප්‍රබල කතිකයෙක් ඉදිරිපෙළේ නායකයෙක් වෙච්ච කීප දෙනෙක්ව ආරක්ෂා කරන්න උවමනාව ඇති. ඒකට අපි දොස් කියන්නේ නැහැ. එතුමාගේ දේශපාලන සම්ප්‍රදාය ක්‍රමවේදය. හැබැයි ඒක කරන්න හේතු කොටගෙන සමස්ත වාර්තාවක්ම කොමිසම් වාර්තාවක්ම විසිකරනවා නම් ආයවතාවක් කොමිසම් වාර්තාවක් හදන්න ඕනේ මේ රටේ මහජනතාවගේ මුදල් වලින් කාලයේ ශ්‍රමය වැය කරලා. එහෙම කරන්න අවශ්‍යතාවය දිනුනොත් ඒක කරන්න. මේ පහුගිය පරිණි වාර්තාවේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරදි වාර්තාව හදපු එක පිළිබඳවත් තීන්දුවක් ගන්න.
මේ ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ ජනතාව මුලා කරන දේශපාලනය අවබෝධකින් බොරු කියන දේශපාලනයෙන් අපි ඈත් වෙන්න ඕනේ. අපි පුල පුලා කිව්වා වංචා හා දූෂණ ගැන. මැතිවරණ වේදිකාවල මේ මහා සටන් පාඩ බවට පත් කරා. අපිට මඩ ගැහුවා. අපෙන් දින ඡන්දපදනම නැති වෙන එක හේතුවක් ඒ ගහපු මඩ. අපේ දින ඡන්දපදනම අපේ දින කීර්තිනාමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුද්ධය අවසන් කරපු නායකයෙක්ගේ ප්‍රතිරූපය හානි කරේ උගණ්ඩාවට සල්ලි ගිනිච්ච කියලා. අද ඒ අයම කියනවා ඒක අවබෝධයෙන් කියපු බොරුවක් කියලා. අවබෝධයෙන් කියපු බොරුවක් කියලා. මේ දේශපාලනේ විනාශ කරන්න ඕනේ කියලා අලුත් දේශපාලන සංස්කෘතියක් රටේ හදන්න ඕනේ කියලා ආපු අය පැරණි දේශපාලන සංස්කෘතියත් එහාට ගිහපු සංස්කෘතියක් අද අනුගමනය කරන්නේ. ගෝත්‍රික දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරන්නේ. මම හිතන්නේ අලුත් પરම්පරාව බලාපොරොත්තු වන ඊට වඩා වෙනස් දේශපාලන සංස්කෘතියක්. බොරුවට අහු වුණා තමයි. අහුවෙච්ච අයට අපි චෝදනා කළ වැඩක් නැහැ. එයා හොයන්න තිබ්බා. එයා මේ පිළිබඳව විශ්වාස කරන අධ්‍යයනයක් කරන්න තිබ්බා. හැබැයි ඒක සමාජගත කරන්න බොහෝ අය කටයුතු කරා. බොහෝ අය කටයුතු කරා. අපි එක පැත්තකින් මම දැක්ක ආණ්ඩුව ඩිජිටල් කරණය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බලාපොරොත්තු වෙනවා. ඒක හොඳයි. මම තාක්ෂණ ඇමතිවරයා විදිහට ආරම්භ කරපු වැඩපිළිවෙළක් තියෙනවා. UID එක, ජාතික හැදළුම් පත, උපැන්න මරණ විවාහ සාතිකේ බස් ටිකට් එකේ කෝච්චි ටිකට් එකේ ඉඳන් ඩිජිටල් කරණය හරහා ලබා ගන්න, QR කේතුවකින් ලබා ගන්න, සමෘද්ධි මුද්‍රණය වෙන්න පුළුවන්, වෙනත් සුබ සාධන ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. බැංකු කිනුම කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන අවශ්‍ය වැඩපිළිවෙළ අපි ආරම්භ කරා. අරගලෙන් පස්සේ එක නතර වුණා. මම එක පැත්තකින් සතුටු වෙනවා වර්තමාන ජනාධිපතිතුමා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න උත්සාහයක් ගන්න එක පිළිබඳව. ඒක වෙන්න ඕනේ. ඒක වෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒකත් නැවත වතාවක් අවබෝධයෙන් කරපු බොරුවක් කියපු බොරුවක් බවට පත් කරන්නේ නැතුව අවංකව ක්‍රියාත්මක කරන්න එක නිල්ලීම අපි කරනවා. අපි කුහක දේශපාලනය අපි හොඳ දෙයට හොඳයි කියනවා. මම දැක්කා තුමා පටන් ගන්නවා ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ක්ලීන් ශ්‍රී ලංකා කියලා මේ පරිසරය පිරිසිදු කරන හොඳ වැඩක්. ඒක වෙන්න ඕනේ. මතර ඒක මෙතුමාට පටන් ගන්න පුළුවන් නම් තමන්ගේ පක්ෂේ මින් ඉදිරියට ක්ලීන් එකට දේශපාලනය කරනවා බොරු කියන්නේ නැහැ අවබෝධයෙන් කියලා. මතර ඒකත් හොඳ වැඩක්. රටේ පරිසරය පිරිසිදු කරනවා වගේම තමන්ගේ දේශපාලන වේදිකාවේ භූමිකාවේ මනසත් පිරිසිදු කරගන්න එක හොඳ කාරණයක්. වෛරය නැතුව කුහකත්වේ නැතුව අවබෝධකින් බොරු කියන්නේ නැතුව ඇත්ත කතා කරලා දේශපාලනය කරන්න පුළුවන් තැන තමන්ගේ පාක්ෂිකයාගේ තමන්ගේ දේශපාලන වේදිකාවේ ඉන්න නායක නායිකාවන්ගේ මනසත් ක්ලීන් කරන්න පුළුවන් නම් ක්ලීන් ශ්‍රී ලංකා තවත් දුරටත් සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි ආදරය අම්මේ තාත්තේ අපි මිනට ආදරය කරන දේශපාලන පරම්පරාව. ඔබ තමුන් ආසලා අපි කුහක නැහැ. අපිට ඕනේ මෙරට හදන්න. කවුරු ඇවිල්ලා මෙරට හැදුවත් අපි උදව් කරනවා. අපේ ප්‍රතිපත්ති අපි ආරක්ෂා කරනවා. කවුරු ආවත් ප්‍රතිපත්ති පාවලා දෙන්නේ නැහැ. අපි හිරේ දැම්මත් ගහලා තලාපෙල්ලා දේශපාලනයෙන් අයින් කරන්න උත්සාහ කරත් අපි දේශපාලනයෙන් සමුගන්නෙත් නැහැ. අපි මර්ධනයට බය වෙන්නෙත් නැහැ. මොකද අපි ප්‍රතිපත්තියක් එක දේශපාලනය කරනවා. අපි ප්‍රතිපත්තිකරු කණ්ඩායමක්. අද ප්‍රියංකා මැතිණිය වගේ කාන්තාව නීතිඥවරියන් ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් අපේ පක්ෂය කෙරෙහි විශ්වාසය ගොඩනැගිලා තියෙන නිසා ගාමී ලෝකයේමතුමා වගේ ජේෂ්ඨ නායකයෙක් අද තරුණ පරම්පරාවක් කොළඹ දිස්ත්‍රික්කේ හදලා තියෙනවා. වෙන කිසිම පක්ෂයක දෙවෙනි පරම්පරාවක් හදලා නැහැ. අද මේ මැතිවරණ ඉදිරිපත් වන කිසිම දේශපාලන පක්ෂයක ලෝකයේමතුමා දෙවෙනි දේශපාලන පරම්පරාවක් ගොඩනගලා නැහැ. හැබැයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ ගාමී ලෝකයේමතුමා කොළඹ දිස්ත්‍රික්කේ අලුත් පරම්පරාවක් හදලා තියෙනවා. එතුමාගේ ආසනය පවා තරුණයෙක්ට බාර දීලා මැතිවරණය මෙහෙවනවා. ප්‍රියංකල වගේ තරුණ දක්ෂ කාන්තාව ව්‍යාපාරිකයෝ ගෙනල්ලා දේශපාලනේ දාලා තියෙනවා. ලංකා පුරාම අපි එහෙමයි දේශපාලනේ මෙවර හසුරුවලා තියෙන්නේ. අලුත් පිරිසක් දේශපාලනේ ඇවිල්ලා තියෙනවා. මම ඔබ තමුන් නාස්ලා ගිල්ලන්නේ මෙය ආරක්ෂා කරන්න, මෙය බලා ගන්න. මේ අවංකව දේශපාලනය කරන ප්‍රතිපත්ති වලට මිසක් වරදාන වරප්‍රසාද වලට දේශපාලනය කරන අය නෙවෙයි. මේ අද්දෙක මේ ගමන යන්න ඔබ ඉදිරි සති කිහිපය ඇතුළත පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න. මේ රටේ දේශපාලනයේ තීරණාත්මක සාධකය තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ. අපි තමයි තීරණාත්මක සාධකය. ඔබේ කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න. ඔබේ කෙනෙක්
ඔබට හම්බෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් උදව්වක් ඉල්ල ගන්න පුළුවන් ඔබේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් ඔබේ සමාජයේ වටපිටාවේ පරිසරයේ තියෙන අමාරුව දුෂ්කරභාවය කටුකභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ හඳක්ලා ගන්න පුළුවන් තරුණ પરම්පරාවට ඩිජිටල් කරන්නේ තේරෙන ඩිජිටල් කරන්නේ ආර්ථිකේ පරිවර්තනය කරන්න පුළුවන් පිරිසක් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට එවන්නේ කියන ආදරණීය ගෞරවණීය ලිම කරමින් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් පතමින් මහණෙනි।